අදත් අපි ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ ලස්සනම ලස්සන වාටි මෝස්තරයක් අඳින්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවනේ වාටි මෝස්තර කිව්වම ගවුමක, සරමක, හැට්ටයක, කමීසයක වාටියක්. ඒ වගේම සාරියක වුණත් වාටියක් දිගේ එක දිගට ගමන් කරන්න පුළුවන් මෝස්තරයක් තමයි මේ වාටි මෝස්තරය කියන්නේ. ඉතින් ඔන්න දැන් මේ වාටි මෝස්තරයක් නිර්මාණය කරනකොට හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි වාටි මෝස්තරයට අදාළ හැඩතලයක් ගොඩනගා ගන්න එක. ඒ හැඩතලයක් ගොඩනගාගෙන අකණ්ඩව ඒ හැඩතලය දිගින් දිගටම භාවිතා කරමින් වාටිය නිර්මාණය වෙවි යන විදිය පේන්නයි ඕන. දැන් ඉතින් ඔයාලා එක එක ජාතියේ වාටි මෝස්තර ඇඳලා තියෙන හින්දා මම අද කියලා දෙන්නවා කුරුළු හැඩතලයකුයි ශාක හැඩතලයකුයි එකට එකතු කරලා ලස්සනම ලස්සන කල්පිත හැඩයක් එක වාටියක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙන්න මේ වගේ දීප්තිමත් වර්ණ කට්ටලයකින් මේ වාටිය පාට කරගන්නේ කොහොමද කියලා. දැන් ඉතින් ඔයාලත් සතුටු වේවි ගොඩක් ලස්සනම ලස්සන වාටියක් අඳින්න තියෙනවා නම් ආයි මොනවද නේද? එහෙනම් ඉතින් ඔන්න වාටිය අඳින්න සූදානම් වෙමු අපිත් එක්ක. අදත් ඉතින් ඔයාලට මේ වාටි මෝස්තරය ලස්සනට අඳින්න උදව් කරන්නේ, ඒ කියන්නේ මේ චිත්‍රය ඇඳීමෙන් අපිට දායක වෙන්නේ උදයන්ගි එගොඩගෙදර ටීචර් තමයි. ඔන්න ඉතින් ටීචර්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙමින් අපි කවුරුත් එක්ක දැන් ඉතින් ලස්සනට වාටි මෝස්තරය ඇඳලා බලමුකෝ. ඔන්න එහෙනම් ඕගොල්ලෝ මේ මැද තියෙන හැඩතලය ලස්සන්ට කොලේ කැඳගන්නකෝ. ඒක ඉතින් ඔයාට ටිෂූ පේපර් එකක් තියලා පිටපතක් හදාගන්නත් පුළුවන්. ඒ පිටපත හැදුනයින් පස්සේ අපිට පුළුවන් මේ කුරුළු රූපයට දෙපැත්තෙන් තවත් කුරුළු රූප භාග දෙකක් එකතු කරන්න. අපි මෙතනදි භාවිතා කරේ රූප දෙකක් විතරයි. එකක් සම්පූර්ණ රූපයක්, අනිත් එක දෙකට කඩලා නිර්මාණය කරේ. උගලොන්ට රූප තුනක්, හතරක්, පහක්, හයක් වුණත් මේ වාටියට යොදා ගන්න පුළුවන්. ඔයාට ලැබෙන කාලය අනුව ඔයාට එදා තියෙන උපරිම පහසුකම් භාවිතා කරලා ඔයා අඳින රූප ප්‍රමාණය තීරණය කරගත්තනම් හරි. දැන් ඉතින් ඔන්න අපි රූප තුනක් තමයි යොදාගෙන තියෙන්නේ. දැන් මෙන්න මේ විදියට එක රූපයක් මැදිනොයි, අනිත් රූපෙ දෙකට කඩලා දෙපැත්තෙනොයි නිර්මාණය කරා. භාග දෙක කවුරු හරි කොලේ රවුම් කරලා අල්ලලා බැලුවොත් හරියටම එකට සම්බන්ධ වෙන විදියට ඇඳනන් තමයි ගොඩක් හොඳ. මේ විදියට අඳින්න අපි ඔයගොල්ලන්ට කලිනුත් කියලා දීලා තියෙන හින්දා චැනල් එකේ උඩට පහළට ගිහිල්ලා වාටි මෝස්තර පාඩම් ටික ආයෙ බලන්න කියලා යෝජනා කරනවා. හරි, දැන් ඉතින් ඔන්න ඔයගොල්ලෝ මේ චිත්‍රය මේ විදියට ඇඳගත්තනම් පාට කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. දැන් ඔන්න ඉතින් ලස්සන රතු පාටක් තෝරගෙන අපි මේ ලොකු හොටයගේ රතු පාටට හොටය පාට කරන්න ආරම්භ කරා. ඔන්නෝම ඉතින් ඉවසීමෙන් පාට කරන්න පටන් ගන්න. ටිකක් වෙලා යනකොට ඔයාටත් ගොඩක් වේගෙන් මේ රතු හොටයගේ හොටේ පාට කරගන්න පුළුවන් වේවි. දැන් ඉතින් ඔන්න ඔය විදියට පාට කරමුකෝ, කිසිම අමාරුවක් නැහැ. හොටේ උඩ කෑල්ල අපි රතු පාටින් පාට කරගත්තට යට කෑල්ල පාට කරන්න භාවිතා කරන්නේ රෝස පාට. ඒකත් ඉතින් ඔන්නෝම අඩු වැඩි නැති වෙන්න එක ගන්නට ආලේප කරලා දාමුකෝ.
දැන් ඒ වැඩේ තරිනේ ඔන්න දැන් අපි මේ ඇහැ වටේට තියෙන ගෝලාකාර හැඩය මෙන්න මේ වගේ තැඹිලි වර්ණයක් අරගෙන පාට කරගත්තා. ඔගොල්ලොත් මේ විදියටම කරන්න. ඔගොල්ලොන්ට හිතනවා නම් මෙතනට වෙනත් වර්ණයක් දාලා බලන්න ඕන කියලා. අනේ කමන්නේ. එහෙමත් දාලා බලන්නකෝ. දැන් ඉතින් අපි ඇහැ ඇතුළට මෙන්න මේ විදියට ටිකක් තද දුඹුරු පාටකුත් තෝරගමු. මේන මේ විදියට තමයි දැන් අපේ චිත්‍රේ පාට වෙලා ඉවරුනාම පේන්නේ. දැන් ඔන්න රතු පාට අරගෙන මෙන්න මේ විදියට ඉතිරි හරිය පාට කරගන්න උත්සාහ ගන්නකෝ. දැන් මේ වර්ණ තවරනකොට අතේ පයේ ගාගෙන චිත්‍රේ වෙන තැන්වල ගාගන්න උත්සාහ කරන්න එපා. ඔන්න දැන් නිල් දම් පාට අරගෙන අපි මේ තෝරගත්තු හැඩතල ටික මේ විදියට පාට කරලා බලමු. අතුරු සිදුරු නැතුව එක ගානට පාට කරනකොට තමයි ගොඩක් ලස්සන්ට ඔයාගේ චිත්‍රෙත් කැපිලා පේන්න පටන් ගන්නෙ. දැන් හොඳ දීප්තිමත් කහපාටක් තෝරගත්තනම් ඔන්න මෙයාගේ මූණ අපි මේ විදියට පාට කරන්න පුළුවන්. දැන් ඔන්න නිල් රතු කහ එක්ක තියෙන වර්ණ ශක්තිය තමයි මෙතෙන්දී අපි මතු කරගන්නේ. ඔය පිහාටුවල එහෙමත් මේ කහපාට මේ විදියට ආලේප කරන්න බැරි කමක් නැහැ. ඔන්න ඉතින් ඒ කහපාට හැඩ ටික මේ වගේ තැඹිලි පාටින් අපිට පුළුවන් ආවරණය කරලා දාන්න. ඊළඟට ටීචර් මොකද්ද මේ කරන්නේ? සමහර පිහාටු වලට ලස්සනම ලස්සන නිල් පාටක් අරගෙන ඒ පිහාටු ටික නිල් පාටින් ආවරණය කරනවා පේනව නේද? ඔයාටත් පුළුවන් ඉතින් එක එක වර්ණ මේ විදියට තෝරලා ලස්සනට මේ චිත්‍රය අඳින්න. ඔන්න දැන් අපි තෝරගත්තා ටිකක් තද කොළ පාටක්. මොකද්ද මේ කරන්න යන්නේ? මෙන්න මේ කොලාත්ත පාට කරන්න. ඉතින් මේ කුරුල්ලා läගල ඉන්නේ ලස්සන කොලාත්තක් උඩනේ. ඒක කොහොම පාට කරලා ගමු? අනවශ්‍ය තැන්වල ගා ගන්නව එහෙම නෙවෙයි. දැන් අපි අනිත් පැත්තට ලා කොළ පාට අරගෙන තද කොළ පාටත් එක්ක ගැළපිලා යන විදියට ඔන්නෝම පාට කරගමුකෝ. දැන් ඊට ප්‍රතිවිරුද්ධ කොලාත්තෙත් මෙන්න මේ විදියට පාට කරගත්තොත් ගොඩක්ම හැඩ වේවි. අර විදියටමයි පාට කරන්නේ, කිසිම අමාරුවක් නැහැ. Thank you.
දැන් ඔන්න අපේ චිත්‍රයට අදාළ එක හැඩතලයක් අපි හොඳින් පාට කරගත්තා. මේ විදියට තමයි අනිත් ඔක්කොම පාට කරන්න ඕන. දැන් බලන්නකෝ ඔයාගේ චිත්‍රෙත් මෙන්න මේ විදියට ලස්සනට නිර්මාණය වෙලා තියෙනවදයි කියලා. එතකොට මේ ඉන්න කුරුළු පැටිය, එයාගේ දෙපැත්තේ තියෙන කොළ දෙක, එතකොට ඊට පසුබිමින් තියෙන ටිකක් වැහිච්ච කොළ අත්තත් නිල් පාටේ ප්‍රභේද දෙකක් භාවිතා කළා. ඒ කියන්නේ ලා නිල් පාටයි ඊට තද නිල් පාටකුයි භාවිතා කළා පාට කරගත්තා. පසුබිමට ඉතින් ඔන්න කළු පැහැය මේ විදියට ආලේප කරගත්තොත් ගොඩක් ලස්සන වේවි. දැන් අපි පාට කරපු විදිය ඔයාට පේන හින්දා ඔයාටත් පුළුවන් මෙන්න මේ විදියේ විචිත්‍ර වර්ණ කට්ටලයක් යොදලා ඔයාගේ චිත්‍රෙ පාට කරන්න. දැන් ඉතින් කල්පනා කරන්නකෝ ඔයාගේ චිත්‍රෙත් මේ ගානට පාට වෙලා තියෙනවද කියලා. පාට වෙලා තියෙනව නම් තව ටිකක් ඉස්සරහට අපිට යන්න පුළුවන්. දැන් මේ කුරුළු රූපයයි බාග රූප දෙකයි පසුබිමයි හොඳට පාට කරලා තියෙන්නේ. දැන් ඉතින් මේ රටාවේ උඩින් තියෙන ප්‍රදේශයට අපි රතු පාටට හුරු වර්ණයකින් පාට කරගත්තොත් හොඳයි කියලා කල්පනා කළා. ඒ හින්දා මෙන්න මේ වගේ බොහොම ඉවසීමෙන් පාට එකිනෙකට මිශ්‍ර කරන්නේ නැතෝ පුංචි සුදු තීරුවකුත් ඉතුරු කරගෙන මෙහෙම පාට කරලා බලමුකෝ. දැන් ඔන්න ඉතින් අපේ අතින් රතු පාට ගෑවිලා එනකොට චිත්‍රයට අමුතුම ලස්සනක් එන හැටි බලන්න. දැන් අපේ ඒ කොටස පාට කරල ඉවරහින්දා අපේ මේ වාටියට අදාළ නැති අපි ගන්න සරමට එහෙම නැත්නම් සාරියට එහෙම නැත්නම් මේ කමීසෙට මේ ඕනෑම එහෙක වාටියට අදාළ නැති කොටසටත් පුංචි වර්ණයක් දාන්න හිතුවා. මේක ඉතින් අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි, ඕගොල්ලොන්ට ඕන නම් දාන්න, නැත්නම් වාටිය විතරක් ඇන්දමත් ප්‍රමාණවත් වෙනවා. මේ වාටිය අඳින කොටත් ඔගොල්ලෝ මේකේ පළල ඇස් මට්ටම අනුව තීරණය කරගත්තට කමක් නැහැ. දැන් ඔන්න අපි දුඹුරු පාටට හුරු වර්ණයක් මේ වාටියට උඩින් තියෙන රෙද්දට ගැළපිලා යන්න දානවා. ඒ වර්ණය ඔය විදියට අඩු වැඩි වෙන්න ඕනේ හින්දා අපිට පුළුවන් ඇඟිල්ලෙන් එහෙට මෙහෙට සීරු මාරු කරන්න. ඊට උඩින් ඉතින් ඔන්න අපි ඔය වාගේ ලා තැඹිලි පාටට හුරු වර්ණෙකුත් අපි චිත්‍රයට එකතු කළ බැලුවා. දැන් ඔන්න ඉතින් මේ විදියට ලස්සනට චිත්‍රය නිර්මාණය වෙලා තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ උඩ තියෙන අපි පාට කරගත්තු දුඹුරු තැඹිලි පැහැයට අදාළ කොටසෙත් අපිට පුළුවන් ඕනනම් අපේ මෙරෙද්දට අදාළ තව තව රටාමවන්න. ඉතින් මොකටද අපි වැඩිපුර අනවශ්‍ය වැඩ කරන්න යන්නේ නේද? අපි එතනදී ඕගොල්ලොන්ට ඒකේ තියෙන පාළුව නැති කරන්න ගත්ත උත්සාහයක් විතරයි. අපේ වාටිය තියෙන්නේ ඇත්තටම මේ කුරුළු රූප දෙක අතරේ විතරයි. දැන් ඔයාලට මේක කැපිලා පේනව මදි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් ප්‍රැස්ටල් කූර අරගෙන ඒක ටිකක් තියුණු කොනක් අරගෙන හිමින් රේඛා ටිකක් අඳින්න. අපි මේ වෙලාවේ තින් දියසයම් ටිකක් ගත්තා. ටිකක් තදට තමයි මේ දියසයම් ටික ගත්තේ. ඒක අපිට පුළුවන් මේ විදියට මේ ඉතුරු කරගත්තු සුද්ධු තියෙන තැන්වල ආලේප කරන්න. ඕක ඉතින් අතේ හුරුවෙන් ආලේප කරන්න ඕනේ හින්දා මෙන්න මේ විදියට ටිකක් ඉවසීමෙන් කරන්න ඕන වැඩක් කියලාත් මතක තියාගන්න. රේඛා ටික ඔහොම දුඹුරු පාටින් දාගත්තයින් පස්සේ චිත්‍රය හොඳට කැපිලා පේන්න පටන් ගන්නවනේ. ඔන්න ඉතින් වැඩ ඉවරුනාම ඔයාටත් පුළුවන් මේ වගේ පුංචි පුංචි රේඛා ටිකක් දාලා අතුරු සිදුරු වලටත් ඔයාට කැමති මෝස්තර ටිකක් දාලා රටාවන් හොඳට ගැලපෙන විදියට සම්බන්ධතාවයක් ඇති කරලා ලස්සනම ලස්සන වාටි මෝස්තරයක් අඳින්න. ඉතින් දැක්කනේ වාටිය ගොඩක් සරලයි, ඒ වගේම හරිම ලස්සනයි.
ඉතින් මේ වාටි මෝස්තරය ඔයාලට අද ඉදිරිපත් කරන්නට අපිට උදව් කරපු උදයන්ගේ ටීචර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙමින් අද පාඩම නවත්තන්නයි හදන්නේ. ඉතින් පාඩම නවත්තනකොට ඔයාලට කියන්න ඕන, ඔයාලා අද නම් අපේ චැනල් එකට ආවේ ඉක්මන්ටම ඔතන තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබල තියන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඔයාට මේ චිත්‍රය ආයි දවසක් බලන්න හොයාගන්න ඕන, ඔයා ලයික් එකක් දාන්න. ඉතින් ඒ ලයික් එක දානවත් එක්කම අපි අලුතින් එකතු කරන පාඩමත් ඔයාට ඉක්මනටම ලැබේවි. ඒ වගේම ඔයා මේකේ කමෙන්ට්ස් තීරුවට ගිහිල්ලා ලස්සන කමෙන්ට්ස් එකකුත් දාන්න ඕන. යාළුවන්ට බලන්න ෂෙයා කරන්නකෝ ඔයාලගේ ගෲප් බල. එතකොට FB එකේ සමාජ මාධ්‍යවල ෂෙයා කරලා පාඩම් අතෑරුණු ඔයාලගේ සහෝදර යාළුවන්ට, දරුවන්ට පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් විදියේ උදව්වක් කරමු නේද? එහෙමනම් ඉතින් ඔන්න අදට අපේ පාඩම ඉවරයි. අලුත්ම පාඩමකින් ඉක්මනටම ඔයාලා හමු වෙන්න එනවා. ඔයාලට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.